විශේෂයෙන්ම පදවත් රෝගයක් හැදී සාමාන්‍යයෙන් තමන්ගේ ජීවිතය ලොකු තරජනයක් වෙන රෝගීන්ට ඒ ජීවිත දාණය ලබා දීමේ හැකියාව මේකට උදව් කිරීමෙන් ලබා ගන්න පුළුවන්. ඒක මිනිසෙකුට අභය දානයක් දෙනවා හා සමානයි. ඉතින් මේක අපිට ක්‍රමා කීපයකට කරන්න පුළුවන් එකක් තමයි එක රෝගියෙක්ට අනුග්‍රහ දැක්වීම ස්පොන්සර් කිරීම. ඒ සඳහා සම්පූර්ණ ඔපරේෂන් එක සඳහා අනුග්‍රහ දක්වන්න පුළුවන්. ඊට අමතරව යම්කිසි කොටසකට හෝ කොටසකට ඒ කියන්නේ ඔපරේෂන් එකේ කොටසකට වුණත් අනුග්‍රහ දක්වන්න පුළුවන්. ඉතින් ඒක අපිට පවුලක් විදියට කරන්න පුළුවන්. යම්කිසි පවුලකට පුළුවන් අවුරුද්දකට සැරයක් තමන්ගේ ගෙදර දානයක් දෙනවා වගේ අවුරුද්දකට සැරයක් එක ඔපරේෂන් එකක් එක පුද්ගලයෙක්ගේ ඔපරේෂන් එකක් සඳහා ශල්‍ය කර්මයක් සඳහා අනුග්‍රහ දක්වන්න. එහෙම කරත් ඒක විශාල ලොකු දෙනක්. ඒ පුද්ගලයාගේ ජීවිතයේ අභය දානය දීමක සමානයි. ඊට අමතරව අපි හිතමු සමහර සංවිධාන තියෙනවා, ආයතන තියෙනවා. ඊට අමතරව අපි හිතමු සමහර විදුහල් වල මේ අවුරුද්දේ පන්ති කණ්ඩායම් එහෙම. ඒ ඕනේ කෙනෙකුට පුළුවන් අවුරුද්දකට එකක් එක ඔපරේෂන් එකක් සඳහා සම්පූර්ණයෙන් හෝ කොටසක් වශයෙන් අනුග්‍රහ දක්වන්න. ඉතින් ඒකෙන් ඒ කණ්ඩායමට මම හිතන්නේ තාමත් යහපත් කර්තව්‍යයක් තමයි කරන්නේ. පුද්ගලයාගේ රෝගියාගේ අභය දානය ලබා දීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊට අමතරව මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ පින්කල ඇත්තෝ කියලා අපි මේ විශේෂ ගීතයක් ඒක නන්ද විශාල නන්දාමානී හා විශාරද විත්‍රත්නායක ශූරින් තමයි ඒ ගීතය මම කරන්නේ. ඊට පස්සේ ගීතය ලියලා තියන්නේ ප්‍රදීප් කියන අපේ සහෝදරයා. ඒ ගීතය තමන්ගේ රින්ගින් ටෝන් වලට පාවිච්චි කිරීමෙන් ලැබෙන මුදලුත් මේ ෆන්ඩ් එකට තමයි ලැබෙන්නේ. ඒ තමයිනුත් මේ ෆන්ඩ් එකට හුඟක් ආධාර ගන්න පුළුවන්. දැනට ඇත්තටම අපේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ඩොක්ටර් වන්නේක නායකගේ කියලා තියෙන පොත් වලින් ලැබෙන ආදායමෙන් තමයි දැනට මේ ෆන්ඩ් එක දැනට මූලික වශයෙන් කරගෙන යන්නේ. නමුත් ඉස්සරහට අරකම වලින් අපිට ලොකු ඔබතුමාට මේ රටේ මහජනතාවට ලොකු දායකත්වයක්